සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන යාළුවෝ හැමෝටම මොන මචං ඉතින් අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් වීඩියෝ එකට යන කලින් මුලින්මම කියන්නම් මචං ශෙහා FF අද අපිට ස්පොන්සර් කරන channel එකට. ඉතින් ඒත් එක්කම මගේ ගිල්ඩ් එකේ කොල්ලෙක් අනිත් එක තමයි subscribe 500 දි සහ 1000 දි giveaway දෙකක් හම් වෙනවා. ඇලොක් නැති අයට ඇලොක් වගේම ඩයමන්ඩ් දිනා ගන්න chance එකක් තියෙනවා හැමෝටම. ඉතින් ශෙහා FF channel එක ගිහලා subscribe පාරක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා මචං. තමන්ගේ phone number එක. ඉතින් අනිවාර්යෙන් ඩයමන්ඩ් දිනා ගන්න chance එකක් තියෙනවා. ගෙනාපු ගොඩක් channel වලින් දුන්න ඒ channel එකෙන් තමයි diamond දෙන්නේ. ඉතින් ශෙහා FF ගේ channel එක මම promote කරාම එයාගේ channel එකෙන් තමයි diamond දෙන්නේ. කවමාර කට්ටිය මගේ channel එකෙන් බලන් ඉන්නවා ඒක හම්බෙනකන්. ඉතින් එහෙම නෙමෙයි එයාගේ channel එකෙන් හම්බෙන්නේ මචං. ඒකින්ද subscribe කරපන් දැම්ම link එක description එකේ සහ comment section එකේ තියෙනවා. ඉතින් අපි video එකට අවිල්ල ඉන්නේ මචං. ඉතින් VIP අලුත් event එක ගෙනා VIP එකේ. ඉතින් මේක හොඳයිද නරකයිද කියලා උඹලට පේන නැති මේක දැම්මොත් උඹලට හම්බෙනවා හැමදාම daily හම්බෙන එකක්. මැජික් ටූ ෆ්‍රෙග්මන්ට් එකයි ලෙවල් අප් කාඩ් ලෙවල් XP කාඩ් ඉරසේ ගන් ස්කින් පහක් හම් වෙනවා කියනවා. ට්‍රයල් දවස් 7කට හම්බෙන්නේ, පර්මනන්ට් හම්බෙන්නේ නැහැ මචං. ඉතින් මම මේ ටික කියාගෙන යන්නම්. ඕන ඩේලි ගිෆ්ට් වල තියෙන උඹලට පේන ඇති. ඉතින් ෆ්‍රැග්මන්ට් තියෙනවා ලෙවල් අප් කරන්න කැරක්ටර් එක 100ක් හම්බෙන්නේ. ඕන කැරක්ටර් එකකට අප් කරන්න පුළුවන් මේ 100 දාලා. ඉතින් ඒක හැමදාම හම්බෙනවා ඩේලි. ඩයමන්ඩ් ගෝල්ඩ් 100ක් හම්බෙනවා. FF token 3ක් හම්බෙනවා මචං. ගන් ස්කින් තියෙනවා මෙතන උඹලට පේන ඇති. මේ ගන් ස්කින් 3යි 6යි 12ක් නෙමෙයි 3යි 6යි 12ක් දීලා තිනවා ගන්න ස්කින්. තව එහා පැත්තේ සෙට් එකක් තියෙනවා. ඉතින් මෙතනින් පහක් සිලෙක්ට් කරලා ගන්න පුළුවන් උබලට. දවස් 7කට විතරයි මේක හම්බෙන්නේ. පර්මනන්ට් එක ගන්න ස්කින් එකක්වත් හම්බෙන්නේ නැහැ මචං. ඉතින් ගොඩක් කට්ටි හිතාගෙන ඉන්නවා මේක පර්මනන්ට් හම්බෙනවා කියලා. පර්මනන්ට් ගන්න ස්කින් එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම කියාගෙන යන වීඩියෝ එක ස්කිප් කරන්න එපා. වීඩියෝ එකේදී වැදගත් දේවල් ටිකක් කියාගෙන යන්න තියෙනවා. ඒකෙන් හින්දා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලපන් මචං. මේ ඉවෙන්ට් එකට එහා ගියපු දෙයක් කියන්න තියෙනවා වැදගත් දෙයක්. ඊට පස්සේ VIP shop එක උඹලට පේනවා ඇති. ඉතින් VIP shop එකේදී මෙතනින් gold දීලා ගන්න පුළුවන්. ඉතින් මේ kit ටිකක් වැඩක් නෑ මචං. දීලා store එකට දීලා තියෙන ටික මෙලෝ රහක් නෑ. ඉතින් මේව ඇත්තට මං ගාව තියෙන මේවා permanent වැඩක් නෑ. ඉතින් ඒක හින්දා diamond 199ක් දාන එක මට නම් තේරුමක්ම නැති එකක් මේ VIP එක. ඉතින් ගොඩක් කට්ටියට එහෙම ඇත්තේ මේක. ඇත්තම කෝ දාලා තේරුමක් නෑ. ඉතින් VIP බොක්සස් වගේක් හම්බෙන උඹලට පේනවා ඇති. මේක match play කරාම හම්බෙන්නේ. ඉතින් මේක කොහොමද වෙන්නේ කිව්වොත් දවසර බොක්ස් 10ක් ගන්න පුළුවන් match play කළා. දවසර 10ක් පුළුවන් maximum open කරන්න 10යි පුළුවන්. ඉතින් මේ 10 ගත්තම මේ bundle එක මේ chef bundle එකක් තියෙනවා. female එකයි male එකයි මේක ගන්න chance එකක් තියෙනවා. ඒ දෙකට අමතරව වටින කියන දෙයකට තියෙන්නේ diamond royal card හම්බෙනවා. ඉතින් එච්චරයි, ලොකු දෙයක් නෑ ඒකේ මචං. මේක 10ක් open කරොත් මේකෙන් එකක් කෙන එක ෂුවර් නෑ. ඉතින් හරි එහෙම ඒකයි කේස් එක මම කියන්නේ. කෑල්ල කෑල්ල එන්නේ එකවර බන්ඩල් එක මෙන්නේ නෑ. ඉතින් කොහොම හරි එයි එවුනාට වැඩක් නෑ මචං. තේරුමක් නෑ, ඒ තරම් වටින්නේ නෑ, ඒ තරම් ගති කිට්ටෙකුත් නෑ මට දැනෙච්ච විදියට. ඉතින් මම හිතුවා ඩයමන්ඩ් 199ක් දීලා දාන එක පාඩුයි කියලා. ඉතින් තේරුමක් නෑ කියලා. ඉතින් ඒකින්ද මම දාන්නේ නෑ කියලා හිතුවා. මොකෝ ගියපාර VIP එකේදී අපිට ටෝකන් මේ මොනවාද මේ බැජ් හිටන් දුන්නා, ගොඩක් දේවල් දුන්නා ඒකේදී. ඒකේ සුපිරියව ටිකක් තිබ්බා. ඉතින් ඒක පට්ට මේක නම් චාටර් කරලා තියෙන්නේ. ට්‍රයල් එක දාන්න පුළුවන්. ට්‍රයල් එක දාලා උඹලට පැය 11කට විතර මං හිතන්නේ හම්බ වෙනවා. මේක ට්‍රයල් එක දැම්මම මේ ටික අරගෙන බලපන්. එතකොට උඹලට තේරේ බොක්ස් 10ක් ඕපන් කරන්න පුළුවන්. ඩී එකක් ගන්න මම කියන්නේ ඒක ඕපන් කරන්න පුළුවන්. ඒත් එක්කම රිතික් රෝෂන් කැරක්ටර් එක ඉතින් ඇවිල්ලා තියෙනවා. ගොඩක් අලුත් කරලා තියෙනවා, ඩිවලොප් කරලා තියෙනවා. ටොප් අප් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ටොප් අප් ඉවෙන්ට් එකක් මෙලෝ රහක් නැහැ ඇත්තම කතාව කියනවනම්. රිතික් රෝෂන් කැරක්ටර් එක හොඳ පොඩ්ඩක් ඩිවලොප් කරලා තියෙනවා. ඉතින් දාලා තියෙනවා මම දැක්ක, වැඩි කරලා තියෙනවා ස්කිල් එක. ස්කිල් එකේදී වෙන්නේ කවරි නොකරාම ඔටෝ රීලෝඩ් වෙනවා. ඉතින් ෂොට් ගන් එකටත් ඇඩ් කරලා තියෙනවා කියලා පෙන්නලා තිබ්බා උණ්ඩයක් වැඩි වෙන්න. ඉතින් එහෙම තියෙනවා. ඒ වුණාට මම ඩබල් ෂොටින් එහෙම ගහලා බැලුවා, එහෙම මුකුත් වෙනසක් තිබ්බේ නැහැ. පොඩ්ඩක් එක චෙක් කරලා ගියා නම් මට තාම කන්ෆර්ම් කරගන්න බැරි වුණා. ඒක හින්දා මම හරියටම චෙක් කරලා ඊළඟ වීඩියෝ එකෙදි ගේන්නම්. ඒත් එක්කම මේ ටිකෙන් බල බලනදි වීඩියෝ එක ගෙනාවේ නැත්තේ ඇයි කියලා කස්ටම් මැච් වල. එහෙම ඇත්තම කිව්වොත් ලොකු කියලා හිතන් ඉන්න ලොකු channel එකකින් ඉතින් පොඩි කොල්ලෙක් අභියෝගයක් කරා. ඉතින් ඒ අභියෝගය සාදරයෙන් බාර ගන්න අයාවේ. ඉතින් ඒක වැඩපිළිකර ලොකු අපි සාමාන්‍යයෙන් දෙයක් කරද්දී ඒක ඒ වගේ අභියෝගයක් බාරගෙන අභියෝගයකට වැඩ කරද්දී හදිස්සි වෙලා වීඩියෝ එකක් දාන්නේ නැහැ. ඉතින් සම්පූර්ණ වීඩියෝ එකක් හදලා තියෙනවා දැන්. ඉතින් ඉස්සරහට ඒවා දානවා. ඒ channel එකේ අභියෝගේ මම ඔප්පු කරනවා. ඉතින් ඒ මට හම්බෙච්ච අභියෝගයක් ඒක.
ඉතින් මම කියලා දෙනවා ඒක කොහොමද වෙන්නේ කියලා. උඹලට ඇත්ත යථාර්ථය ඇත්ත ස්වරූපය මිනිස්සුන්ගේ තේරුම් ගන්නත් හැකියාව උදා වෙයි කියලා මං හිතනවා මචං. ඉතින් ප්‍රෝමාන්සිකත්වෙන් ගලවමු අපි මේ ෆ්‍රී ෆයර් සීන් එකෙන්. YouTube channel එකක් කරනවා කියලා අදාළත් යන්නේ අපිට කාවවත් කාවල් ලොකු නැහැ. මං කියන්නේ මාවල් ලොක් කරගන්න එපා මචං. කවුරුත් මම සාමාන්‍ය මිනිස්සෙක් හැමදාම මං කියනවා මම සාමාන්‍ය කෙනෙක්. උඹලා වගේම තමයි මං උඹලගේ මට්ටමේමයි ඉන්නේ. මං උඹලට ගරු කරනවා. උඹලා තමයි මාව මේ තැනට ගෙනාවේ මචං. මං ආදරෙයි උඹලට. ඉතින් මගේ කිසි ලොකු කමක් නැහැ. මගේ කිසිම ආඩම්බර කමක් නැහැ. මේ YouTube channel එකක් තිබ්බ කියලා මං සාමාන්‍ය ඉදිරි ජීවත් වෙන්නේ. ඉතින් ඒකත් කියන්න ඕනේ ඉතින් ඉවෙන්ට් එකත් එක්කම. එහෙනම් උඹලා ඉවෙන්ට් එක ගැන අයිඩියා එකක් ගන්න ඇති. ඉස්සරහට හොඳ වීඩියෝ ටිකක් ගේන්නම්. එහෙනම් බොක්කලා අපි කැමුණා. ජය වේවා.